බිහිවෙන හැම පරිපූර්ණක්ම හිතන්නේ තමන්ගේ පරිපූර්ණ ඊට කලින් ආපු පරිපූර්ණට වඩා ඉදිරියෙන් ඉන්නවයි කියලා. දක්ෂයි කියලා. ඒ වගේම තමන්ට පස්සේන පරිපූර්ණට වඩා බුද්ධිමත් කියලා. මොකද අද්දකීම් තියෙන නිසා. නමුත් අවසානයේදී මේ හැම පරිපූර්ණකටම එක දෙයක් පිළිගන්න සිද්ධ වෙනවා. ඒ තමයි තම පරිපූර්ණට වඩා ඊට කලින් ආපු පරිපූර්ණ වඩා දක්ෂයි. වඩා බුද්ධිමත් කියලා. ඒකනේ කියන්නේ. අපිට කලින් හිටපු પરම්පරාව අපිට වඩා ගොඩක් දේවල් හිතලා තිනවා කරලා තිනවානේ අපිට ඒ දේවල් තාම හිතා ගන්නවත් බැහැ නේ කියලා ඒ වගේම තමයි Tamante පස්සේ එන පරපුර එක්ක හැරෙන්නවත් බැහැ කියලා ඒ අය දන්න දේවල් අතරින් ගත්තොත් Taman දන්නේ මොනවද කියලා හිතනවා ඉතින් මේක සයිකල් එකක් වගේ මේක සර්කල් එකක් වගේ හැම પરම්පරාවටම මේක අඩු වැඩි වශයෙන් අනිවාර්යෙන්ම මුහුණ දෙන්න වෙන දෙයක් මේකට හේතුව තමයි ඉගෙන ගන්නවයි කියන එක කවදාවත් පරණ වෙන්නෙත් නැහැ ඉවර වෙන්නෙත් නැති නිසා ඉගෙන ගන්න හැමදේම අලුත් වෙනවා සහ තව තවත් හිස් තැන් පුරව ගන්න හේතු සාධක බිහි වෙනවා ඒ නිසා අපි අමතක නොකර ඉගෙන ගන්න මතක් කරගෙන ඉඳිමු ඉතින් ඉගෙන ගන්න ආසාවෙන් උනන්දුවෙන් ඉන්නේ මේ අවස්ථාවේ මොකද මේ රටේ හැමෝම කැමැත්තෙන් සහභාගී වෙන බලන පන්ති නිසා මේ මතකය අලුත් කරන කාලේ වෙනස් කරන අපූර්ව පන්තිය back to school අද ක්ලාස් එකට එන්න enroll වෙන්න admission forms ඉවර තිබ්බ ළමයි අතරින් මට නම් දෙකක් පෙනුණා මට හිතුණා මේ ළමයි දෙන්නට අද එන අවස්ථාව දුනොත් හොඳයි කියලා මොකද මං හිතනවා බලන් ඉන්න හැමෝම කැමති වෙයි කියලා එයාලත් එක්ක අද ක්ලාස් එකේ ඉගෙන ගන්න මං කියන්නේ මේ කවුද කියලා ආවම බලන්න මේ කවුද කියලා අපි බලමු ළමයි දෙන්නගේ මුලින්ම මම හොයන්නේ වෙලාවට වැඩ කරනවද හොඳ හැසිරීමක් තියනවද ක්ලාස් එකේ කොයිතරම් උනන්දුද උත්සාහවන්තද කියන එක ළමයි එන්න කොළමයි එන්න ඉස්සර ෆෝන් එකක් ගන්න කියන්නේ අදලා ගන්න ඕනේද? ඉතින් ගිනාගුපරද? ගිනාගුපරද කියන්නේ මෙච්චරකල් බයික් එකේ දාගෙන අර කඳු පල්ලම් පැදගෙන තමුසේ ස්කෝල්ට ගේන එකට මට තිබ්බද නම්බුව. අනේ හෙඩ් ප්‍රොජෙක්ට් ඉස්සර ෆෝන් එකක් ගන්න. එන මම බස් එකේ. බෝ අනිද්දාස ගේන්නේ. අනිද්දාස ගේන්නේ. එනකොට මේ ලන්ච් එකට මේ අනිද්දාස ගේන්නේ. එනෝ හෝ හෝ ළමයි. ටීචර් ක්ලාස් එක නේද ඇතුළුනේ? ඉස්කෝලේ නේද ආවේ? sorry. ඕ සාමාන්‍යයෙන් නම් ළමයි මේ දොරෙන් එන්ට වෙනකොට good morning teacher කියලා යහෙන්නේ. අනේ නෑ teacher good morning කියලා. මේ යකාද ඉස්කෝලේ ෆෝන් එකේ කියනලා teacher. යකා? මේ ළමයා යකෙක්ද? නෑ teacher මේ මෙන්න මේ ගෑණි හින්දා වරක් උනේ. ගෑණි? ඕ ළමයි මට කියන්න බෑනේ. ඇයි ළමයි දරට වෙලාවට එන්න බැරුව ගියේ? පරක්කුණා. මම බයික් එකේ දාගෙන ටීචර් කඳු පල්ලම් නැගගෙන මේ ගෑණියව ඉස්කෝලේට එක්කන් එන්නේ. අද පරක්කුණානේ. ඒකයි එන්න බැරුව ගියේ. හරි පරක්කුණත් හරි පොඩක්. පරක්කුණ හේතු මොකද්ද? පොඩ ලෑස්තින පරක්කුණා මේ. මේකප් දාන්නේ පරක්කුණා. එතන මොකද්ද මේ ෆෝන් එකේ කතාවක් ගැන? මේ ෆෝන් එක. නෑ ෆෝන් එකේ කතාවක් ඕනේ නෑ ටීචර්. නෑ ෆෝන් එකේ කතාවක් ඕනේ නෑ. ෆෝන් එකේ කතාවක් ඕනේ නෑ ටීචර්. ෆෝන් එකේ කියනලා අද ඒක බෑග් චෙක් කරද්දි ඉස්සරහ මේ ගේට් එක ගාවදි මාට්ටුනා. ගොන් වැඩේ කරේ. ඊට පස්සේ කාලක් අපිට ප්‍රින්සිපල් ගාව හිටගෙන ඉන්නුනා. ඔයානේ ගොන් වැඩේ කරේ මොකටද හෙඩා ඉස්සරහ ෆෝන් එක ගැන කියන්නේ කිව්වේ? ෆෝන් එක ඇදලා ගත්තේ නෑ මෙයා. ළමයි මෙයා හෙඩාට ගියානේ ඔයාලා ගේට් එක ගාව ෆෝන් එක නිසා පනිෂ්මන්ට් එකක් විදියට විනාඩි 15ක් හිටගෙන ඉන්න දුන්නේ ප්‍රින්සිපල් නෙවෙයි ඒ ගේට් කීපර් මෙතන මමයි ප්‍රින්සිපල් ඒ නිසා මමයි පනිෂ්මන්ට් එක දෙන්නේ සාමාන්‍යයෙන් නම් ළමයි වැරද්දක් කරාම මොන වගේ පනිෂ්මන්ට්ස් දෙන්නේ ඉස්කෝලේදී කියන්න බලන්න දන්න ටීචර් දෙන පනිෂ්මන්ට් එක මෙයාට දෙන්න ටීචර් නෑ මට දෙන්න මෙයාට ෆෝන් එක ගෙනාන හොඳයි මගේ ක්ලාස් එක අමුතුම ක්ලාස් එකක් නිසා සාමාන්‍යයෙන් නම් ඉස්කෝලේ ළමයි වැරද්දක් කරාම දනගස්සනවා ගුටි දෙනවා නේද බනිනවා නමුත් මං එහෙම කරන්නේ නැහැ මං වෙනස් ටීචර් කෙනෙක් නිසා ළමයි හොඳයි දැන් තරහ මරහ මේ කලබලකාරී බව ඔක්කොම අතහැරලා සංසුන් වෙන්න සංසුන් වෙලා ලස්සන සින්දුවක් කියන්න අපි එහෙම පටන් ගනිමු මොකද ලැජ්ජාවෙන් යමරෙන්නේ කො එහෙම නැත්නම් අද ක්ලාස් එක පටන් ගන්න. කො ලස්සන සින්දුවක් කියන්න බෑ. මෙයාට කියන්න. ඔවා කියන්න. දැන් ඔයාලේ ෆෝන් එකේ ගිනව මට බෑ. දෙන්නම කියන්නකො. නැත්නම් මම අද ක්ලාස් එක පටන් ගන්න. පටන් ගන්න ඉතින්. මොකද්ද සින්දුව?
තිනු කදර කියන්න දැන් ඉතින් රෝස මලේ නටුවේ කඩුවේ හරි කමන්න කියන්න කියන්න සින්දු නිල් අහස් තලේ ආගේ කියන්න බෑ ටීචර් සින්දු අනේ ඔ ටීචර් පොඩක් අවුල් නෑ නෑ කියන්න කියන්න හරි නිල් අහස් තලේ ආගේ නෑවලා කුළු ලස්සනයි පුරා හඳේ රැස් हमदारेमु जयकोडी आराचिलागे लोचना हंसमाली नहो लोची ऐ तं किचना हिनावे ऐ यो हिनावे ने ना 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 लम्बे के नमक क्यों मैं हिनावे ने लोची दानना जयकोडी दानना अनित नम मंग आधा देने का थे होंदा होंदा ये का देने का थे होंदा ऐ बोल होंदा ऐ ये तो कुछ मेल लम्बे के नम आप ही नंग क्यों बन दानपाल मुदियान से लागे रतिंदु सुराम्य सेनारत्न नहोत रैक्टा मुकद एक ही ना दानपाल मुदियान से लागे दानपाल क्या दाने तो पाल दाने पालने करना क्या लेकिन ना एक ही ना आंटी ना ये उन्होंने आपने सती ने एक ही ना भी ओके टीचर पर और दाई लम्बे देना देना तो देना और लूट कम हो आगे देना बैठना गान ये यात्रे ना अभी क्लास के बैठक करूं और दाई लम्बे आई थिंक मैं बहुत जनप्रिय क्लास का बहुत जनप्रिय मित्र है मामा की क्लास के एनरोल में ना देने ये वागे में थिंक अदर ग्रेजुएट पे ना पुलवांग एक के ने कुटा और दिन परफॉर्म करो ओके ये यात्रा वाले दिन मामा ओयला में देना की स्कूले वार्ता අරගෙන අවිලා තියෙන්නේ ඒකට පොඩ්ඩක් කතා බහ කරන්න එපයි නේද ඔකේ හොඳනම් අපි එමුනම් යනවා අපේ පළවෙනි ටෙස්ට් එකට ඔකේ මේ තමයි oral test එක ළමයි oral test එකේ ටීචර් උලන්ට ප්‍රශ්න පහක් යොමු කරනවා එතකොට හැබැයි ටීචර් ගොඩක් හොඳ නිසා උත්තර හතරකුත් දෙනවා හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඒ උත්තර හතර අතර එක හරි උත්තරයි තියෙන්නේ ඒ උත්තරේ තමයි ඔයගලට හොයාගන්න තියෙන්නේ කොපි කරන්න ලෑස්ති වෙන්න එපා කියන්න ටීචර් කොපි කරන්න ලෑස්ති වෙන්න එපා කියන්න හරි ටීචර් මම කොපි කරන්නේ හැබැයි දවල්ට එන මොකද මොසෙල මේ මොකටද කැම කන්න වලානේ මොකද මේක කැම ගේන්නේ නැහැ මිස් කෝල්ට ආ එහෙම මගේ කැමකින් තමයි කන්නේ ගොඩක් කැම ගේනවනේ හරි කමන්න මගේ ඒ කැම පස්සේ කන්න ළමයි දැන් කාලේ කන්න එපා අපි යනවා අපේ පළවෙනි ටෙස්ට් එකේ පළවෙනි ක්වෙස්චන් එකට ඕකේ ක්වෙස්චන් නම්බර් 1 लोक प्रकट थेरेसा मौतुमिय उपत लभुवे मिन कोहेद कोलकाता मैसेडोनिया वतिकान बल्गेरिया चिल्ड्रन योर टाइम स्टार्ट्स नाउ कॉपी करा मंग एकडे मे दन्ने नत्ता बलनवा ओले मट कियान्ने मे टाइम एक स्टार्ट वेट कलिम देन्नम आ ओनी आंसर्स ना प्रेस करा मट इतिन आंसर्स टिक आवा इतिन दन्ना प्रेस करा बैहेम बैहेम එතකොට දැන් මේ අපේ ලෝචි ළමයා කියන්නේ මැසඩෝනියා කියලා. ඔව්. ඒතර අපේ රැට්ට ළමයා කියනවා බල්ගේරියා. බල්ගේරියා. දැන් දෙක උපදින්න බෑනේ? ඔව්. එකයි දෙන්න පුළුවන්. කොහොම නෙමෙයි? මං හිතන්නේ. මං හිතා. දැනගෙන නෙමෙයි උත්තර දුන්නේ කියලා. කරා කියලා කිව්වා. ආ. හරි උත්තරේ හැබැයි අපේ ලෝචි ළමයා තමයි දීලා තියෙන්නේ. මැසඩෝනියා තමයි. නෑ නෑ බල්ගේරියාවට ගිහිල්ලා හරි දින අතරේ සමෝතු මට හොඳට මතකයි. ඒක උඩට හරි වෙන්නේ නැහැ. ලෝචිට ලැබෙනවා ලකුණු 10ක්. ඕකේ. හරි ඒක ප්‍රශ්නයයි ඒක ප්‍රශ්නයයි. ඒක ප්‍රශ්නයයි. මට හිතියාගන්න ටීචර්. ඒක තමයි නේද? හොඳයි අපි යනවා නම් අපේ දෙවෙනි ප්‍රශ්නයට. ප්‍රථම ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූ වර්ෂය කුමක්ද? 1971 1975 1979 1983 Children, your time starts now. Phone එක තිබ්බනම් මේකට උත්තරේ දෙන්න. ඒක තමයි ෆෝන් එක අරන් ආවේ නේද? Google search කරලා. Teacher උදව්වක් කරනවා. හොඳයි. Teacher උදව්වක් කරනනම් ළමයි 70 දශකයේ තමයි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වුණේ. ඒ කියන්නේ 1983 වෙන්න බෑනේ. ඉතින් 3ක් 70. ඒක තමයි teacher ලේසි කරේ. එකක් ආයි වෙනවා. 71 75 79. ළමයි වෙලා විවරයි. මම දෙක ගහනවා. මම ඉතින් මේක කෙනෙකුට දීලා අනිත් කෙනාගේ උත්තරෙත් පීප් කරලා බලනවා. හරි. අපේ රැට ළමයා කියනවා 1975 කියලා. දෙකම වැරදි. ලෝචි ළමයා කියන්නේ 1979 කියලා. දැන් කවුද හරි?
මංගිතන් දෙකම වැරදි 71 ද කොහෙද මංගිතන් 71 වෙන්න ඕනේ මේ අවස්ථාවේ රැක්ත ළමයා ඔබ හරි 1970 හැප්පී ඒක කනාවට ගහලා තියෙනවා දැක්කනේ දැන්නේ 75 දින්නේ කවුද කියලා කියන්නේ මෑන් ඔෆ් ද මැච් කවුද කියලා කියන්නේ කවුද නෑ අහන්නේ නෑනේ අහුවත් කියන අහුවත් කියන ඉතින් ආන්නු මිතු දෙන්නේ නෑනේ අහුවේ නෑනේ නෑ මම අහනවා කවුද පළවෙනි උත්තර හතර දෙන්න උත්තර හතර දෙන්න මං කියන්න පොඳුරාට නම් ඔය ළමයා ඒ කාලේ හිටියද නැත්නම් මෑන් ඔෆ් ද මැච් ඔයා වෙන්නේ මං වෙන්න තිබ්බා හොඳයි අපි එමුනම් යනවා අපේ ඊළඟ ප්‍රශ්නයට question number 3 මේ අතරින් ලොව බුද්ධිමත්ම සත්වයින් අතරට අයත් නොවන්නේ ඩොල්ෆින් කපුටා ඌරා මෝරා children your time starts now ලොව බුද්ධිමත්ම සත්වයින් අතරට අයත් නොවන්නේ කවුද කියලායි අහන්නේ එකෙක් කියනවා ඌරා කියලා අනිත් කෙනා කියන්නේ මෝරා කියලා ඇයි ළමයි දෙන්න ඌරවයි මෝරවයි තෝරගත්තේ ඇත්තටම මම නම් හිතන්නේ ඩොල්ෆින්ටත් මොලේ තියෙනවා කපුටටත් තියෙනවා ඌරටත් මොලේක් තියෙනවා යා මොලේ තියෙනවා මං කියන්නේ මේ බුද්ධිමත් නැහැ කියන්නේ එහෙනම් මෙතන නම තියෙන තිබ්බ රැට්ටා කියලා නෑ නෑ මේ ලෝචි ලෝචි දන්නවා එයාගේ වර්ගයට මොලේ නැහැ කියලා ඒක ඒකයි ඒකයි හරි දැන් මොකද මෝරව කියන්නේ හේතුව මොකද හරි කියන්න හේතුව දෙන්නකෝ ඌරට මාර මොලයක් තියෙනවා ඌරා හෙන ඉන්ටෙලිජන්ට් ආහා ඕකේ හරි අම්මා මං හිතන්නේ ඌරට නැහැ කියලා ළමයි මේ අවස්ථාවේ නිවැරදි පිළිතුර දීලා තියෙන්නේ රැට්ටා රැට්ටා මෝරා තමයි හරි උත්තරය සත්වීන් 10ක් විතර ඉන්නවා බොහොම මේ දක්ෂ බුද්ධිමත් එක එක දේවල් වලින් ඒ කියන්නේ දේවල් දකින්න දේවල් දැනෙන්න දේවල් දැනගන්න ඇහෙන්න මෙන්න මේ වගේ දේවල් ඕකේ ඕල්රයිට් හොඳයි ළමයි දැන් මේ අපි යන්නේ අන්තිම ප්‍රශ්නයට question number 5 ට්විටර් සමාජ ජාලය ලොවට හඳුන්වා දෙනු ලැබුවේ කුමන වසරේද 2006 2008 2010 2012 Children, your time starts now. Twitter समाज जाले। आने पहले वो मिस। अबे। दस हाथरे देश। रेड तक कॉपी करने से लोग की वहाँ भी नहीं स्क्रीन नेक। दस हाय। हम दान ना है। आने आने नहीं। दस हाय। वन दान ना है। लम्हे देने में क्यों ना दस हाय की रा। नमूत लम्हे। दस हाय। हाल तेरे। දදාස් හය නෙවෙයි නෙවෙයි දදාස් හය තමයි. අනේ මේ මේක මොකද බැලුවේ? දන්නවා මම දන්නවා. අනේ මේ සෝෂල් මීඩියා වල ඉන්න අපි දන්නත් නැහැ. අනේ අනේ ට්විටර් පටන් ගත්තාරු. ඔව් අනේ සෝෂල් මීඩියා නම. ඔය දැන් දැක්කනේ ගොඩක් අය. බලමු ගුණේ ද ටීචර්. 2004 Facebook. හොඳයි ළමයි. අය ට්විටර්. හොඳයි. 2000 ගානක. නෑ නෑ හරි හරි ඇති ඇති. 2000 ගානක මේ YouTube. සන්තෝෂයි ළමයි. ඔය දෙන්න ක්ලාස් එක පවත්වගෙන යන්න. ටීචර් නම් ටීචර් පළවෙනි ඉන්ටර්වල් එක ගන්න. ඒක හොඳයි නේද? කෑම කෑම ඔබ ගලන් ගිල කන්න ඔව් කෑමද කෑම දැන් ගලම ගිල කෑම කන්න දැන් එනවා මේ හැම ෆෝන් එකක් අරන් ගියා ඉන්ටර්වල් වෙල්කම් බෑක් ටු ස්කූල් ලෝචි සහ රැට්ටා ළමයි දෙන්න ඕරල් ටෙස්ට් එකේ මාක්ස් කියන කලින් අපි පොඩ්ඩක් බලමු කොහොමද කියලා ඔගොල්ලෝ ඉස්කෝලේ කාලේ ඔයාලගේ හැසිරීම. දැන් මෙහෙම වුණාට දැන් අතිශය දඟ වුණාට මේ රැට ළමයා ඉස්කෝලේ කාලේ පුදුමාකාර අහිංසක චරිතයක්ලු. හිතන්න තමයි. අර කිනුකට අර බලන්න මූණේ ලස්සනයි. අයියෝ ජඩේ රඟපාලා. නෑ නෑ ඇත්තටම අහිංසක චරිත අහිංසක කියන්නේ එහෙම ඒක ලොකෝට දඟවල දාලා තියන්නේ මේ මොකද සමහර වෙලාවට ඒක එන්නේ නැත්තේ අපේ අම්මගෙනු තාත්තගෙනු මොකද අම්මයි තාත්තයි දෙන්නම ටීචර්ලා. ඉතින් ඔය ටීචර්ලා අඳුරන ටීචර්ලා තමයි අපේ ඉස්කෝලේ ඉගැන්නුවේ. එතකොට අපේ අම්මගේ යාළුවෝ තාත්තගේ යාළුවෝ අපච්චිගේ යාළුවෝ මේ අපේ ඉස්කෝලේ තිටියා. ඉතින් මොනවා හරි දඟ වැඩක් කරොත් කෙලින්ම යනවා නිවුස් එක අපේ අම්මට අපච්චිලා. ඉතින් ඒ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක එච්චර ලොකුවට ඉස්කෝලේ දඟලපු චරිතයක් නෙමෙයි ඇත්තම කියනවනම්. හොර වැඩ කරා කියන්න බැරි වැඩ කරා. ඒ වුණාට ඒවා එළියට ආවෙත් නැහැ. ෂේප් එකේ ඉගෙනත් ගත්තා. හරි. එතකොට මේ හොර වැඩ වලින් එකක්ද මේ රැට්ටා මේ CD විකුණලා සල්ලි හම්බ කරපු. CD විකුණලා සල්ලි හම්බ කරපු කේස් එක හොර වැඩ වලින් එකක් කිව්වොත් නේද? ඒක හොරෙන් විකුණන්න සිද්ධ වුණේ. හොරෙන් විකුණන්න සිද්ධ වුණේ. ඒක ඉතින් ඉස්කෝලේ ඇතුලේ
විකිනන සීඩී තියෙන දි හොර සීඩීනේ. ඒ වල නිර්මාත්‍ර ඔයා නේ. නෑ 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 නිර්මාත්‍ර මම නෙමෙයි. නිර්මාත්‍ර මම නෙමෙයි මම ඔයාගේ. මම කරේ බෙදා හැරීම තමයි ඩිස්ට්‍රිබියුෂන් විතරයි මම කරේ. මේ ඒකේ උනේ සීඩී සීන් එකේ ඔය අප කෙලින්ම කියන්නකෝ ඒ කියන්නේ ඉස්කෝලේ ඉස්ලාම අපි ට්‍රාන්සිෂන් වෙන්නේ පත්තර වලින්. පත්තර ටිකට් සීඩී වලට පෙරලෙන්නේ 2000 පහේ හයේ වගේ 2004 පහේ වගේ තමයි සීඩී ඉස්කෝලේට එන්න පටන් ගත්තේ. මම රයිටර් එකක් ගත්තා. රයිටර් එකක් ගත්තාම යාළුවා මට සීඩීස් ගෙනත් දෙන්න පටන් ගත්තා කොපි කරන්න. ඕකේ. ඉතින් මට යාළුවන්ගෙන් සල්ලි ගන්න බෑනේ. යාළුවන්ගෙන් සල්ලි ගන්න බෑ. ඉතින් මම ටික කාලයක් සල්ලි නොගෙන සීඩීස් ටික කොපි කරලා දුන්නා. ඊට පස්සේ මට ඒක වෙන බිස්නස් ඔපචුනිටි එකක් ලැබුණා. මොකද සීඩී එකක් නිකන් බ්ලැන්ක් සීඩී එකක් වෙනවා රුපියල් 30ක්. හා බ්ලැන්ක් සීඩී එක රුපියල් 30යි. එතකොට මට කවුරු හරි සීඩියක් කොපි කරන්න දෙනවා නම් මට සීඩී එක බ්ලැන්ක් සීඩී එකත් එක්ක තමයි දෙන්නේ. ඕකේ. ඊට පස්සේ මම හොයලා බැලුවා බ්ලැන්ක් සීඩී එක මේ අපේ ඉස්කෝලේ අවට ඔය ගන්න තියෙන තැන්වල ගන්න තියෙන්නේ රුපියල් 30ට. නමුත් කොටුවේ හෝල්සේල් තියෙනවා සීඩී එක රුපියල් 7යි වෙන්නේ. ආ මං කරේ කොටුවට ගිහිල්ලා ගත්ත සීඩී බන්ඩල් එකක්. සීඩී බන්ඩල් එක රුපියල් 7යි. ඊට පස්සේ සීඩී එකක් එක්ක හරි මට කොපි කරන්න සීඩී කොපි කරන්න මේකක් දෙනවා නම් මං කියන සීඩී එකේ පම්ම සීඩී එක දාන්න. සීඩී එක දාලා මම කොපි කරලා දෙන්නම් කියලා මම ගන්නවා. අරගෙන රුපියල් 7ට කොපි කරනවා. 30ට මිනිහට දෙනවා. ඉතින් මිනිහටත් ලාභයි මටත් ලාභයි. එහෙම සාමාන්‍ය බිස්නස් එකක් කරන් ගියා මිසක් එහෙම මේ කුණු සීඩී ඒ මොනවත් නෙමෙයි. හරි හොඳයි. සාමාන්‍ය විදිහට නිර්මාණ කරුවන්ට අත දීම. බිස්නස් එකක් කරා කියලා තමයි මට නම් ආරයි. නිර්මාණ කරුවන්ට අත දීමක් කරේ ඉතින්. සෑහෙන නේන සෑහෙන ලාභයක් ඉපෙවෙයි ඉතින්. තමයි හොඳයි. එහෙනම් අපි බලමු ඔයගොල්ලන්ගේ ඕරල් ටෙස්ට් එකේ මාක්ස් කොහොමද කියලා. ළමයි දෙන්නම ලකුණු 30 බැගින් ලබා ගත්තා. තම තත්ත්වෙක ඉන්නේ ළමයි දෙන්න. කවුරු හරි ඉස්සරහට යනවද ඊළඟ එකෙන්? සවකිනේක පස්සට ඇදලා දාලා බලමු ගුරේ බලමු 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 නේ. ඕකේ හොඳයි අපි මෙන්න යනවා අපේ ඊළඟ ටෙස්ට් එකට. ළමයි සූදානම්ද? ඔව්. ඕකේ. And this is the written test. කොමගේ හොඳ ළමයි දෙන්න එන්නේ එහෙමනම් මේ සරල ගණිත ගැටලු විසඳන්න ඔය දෙන්න බොහොම බැරෑරුම් ප්‍රශ්න වලට මුහුණ දෙන ළමයි දෙන්න එක නිසා මම හිතුවා සරල දෙයක් දෙන්න ඕනේ කියලා. ගණන් 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 ටීචර් ගණන්. හරි හරි පොඩි ඉන්න හදිස්සි වෙන්න පහ පොඩි ඉන්න රැට. හදිස්සි වෙන්න ඕනේ ටීචර් මොකද? මොකද මොකද අපේ අම්මා ගණන් ටීචර් කෙනෙක්. ඔව්. උඹයි මේ දැන් ස්ලීව්ස් නවන්නේ. නෑ නෑ ගණන් ටීචර් උනාට දැන් මොලේ. මෙහෙම ගණන් හදන එක හදන්න ඕනේ ආයේ රඹටි හැලෙන්නේ. හරි හරි ගණන් ටීචර් නට දැන් මොකටද මට තෑන්ක්ස් කරේ විතරනේ. නෑ නෑ ඒ ඒව කතා කරන්න. මම උත්තරේ කිව්වා. හැබැයි මේ ස්ලීව්ස් නම් නවන්නේ නිකන් ගණන් හදන්නේ නිකන් ගණන් පෙන්නන්න වගේ. ඔව්. හරි. හොඳයි එහෙනම් ගණන් පෙන්වන්න බලන්න. හරි. අපිට ඕනේ දැන් මේකේ උත්තරේ නේද? උත්තරේ දෙන්න. හැම දෙයකම ගණන කීයද කියලා මට කියන්න ඕනේ. ඉක්මනටම ගැටලුව විසඳන ළමයාට තමයි වැඩි ලකුණු ලැබෙන්නේ. හය. උත්තරේ දීලි ඉවරට ගාව මට කියන්න ඉක්මනට. හරිද මම හරි මොනවද ඉස්ලාම රැට්ටා ඉවර කළා ඊට පස්සේ ලෝචි හොඳයි ළමයි දෙන්නම ඔම බිම බඩ ගාගෙන හරි කමන්නේ කියන්න බලන්න උත්තරේ මොකද්ද කොහොමද ආවේ කියලා අපි ඉස්ලාම රැට්ටට දෙමු අවස්ථාව කෝ කියන්න බලන්න රැට්ට ළමයා වැරදිද කියන්න ඉස්ලාම බලන්න හා හරි මේමයි 60 නේ ඔව් 20 20 20 ඔව් ටීචර් මේ අතන ඉන්නකොට මුලින්ම මේකට මෙයා මුලින්ම 30යි කියලා කිව්වා නෑ නෑ මේක මමයි 20 කියලා මේක අනිත් පැත්තට මම දැක්කේ හරි ඔකේ ඒත් වගේ උත්තරේ වැරදි මං හිතා යන්න කියන්න බලන්න ඇපල් ගෙඩියක් අපේ ගෙඩියක් 20යි හරි ඒක ටෝටල් එක 60යි හරි ටෝටල් එක 60යි ඕකේ එතකොට මෙතන 40යි නේ මෙතන 20 වැටුනොත් 10යි 10යි 40යි හරි 20යි 10යි 10යි 40යි හරි ඊළඟට 10ෙන් 10ෙන් 6 කියන්නේ 10ෙන් 6ක් අඩුනහම තමයි 4 හරි ඒ කියන්නේ මේක 6යි හරිද එතකොට මෙතන 6යි මෙතන 20යි මෙතන 10යි10 10 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
හයයි ඇපල් ගෙඩිය 20යි අපි දන්නවා එතකොට මේ දොඩම් ගෙඩිය 10යි කියලා හරි හැබැයි මෙතන තියෙන්නේ අන්නාසි ගෙඩිය එකතු කිරීම මෙතන තියෙන්නේ ඇපල් ගෙඩිය වැඩි කිරීම දොඩම් ගෙඩිය එතකොට 6යි 20යි
ප්‍රශ්නයක් මතුව විට ජනතාව නගන හඬ තනි වචනෙන් කිව්වොත් මොකක්ද ප්‍රශ්නයක් මතුව විට ජනතාව නගන හඬ අපේ රටේ වුණත් ඕන තරම් මේක සිද්ධ වෙනවා නිවුස් බැලුවොත් උද්ඝෝෂණ මේ මම ලියනකොට පටන් ගත්තේ අනේ මේ 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 පොඩි ඉන්න ඊළඟට වන්කට ඇතාගේ නාදය කියන්න එපා අයියෝ කද්දිකට කියන්නේ හේෂාරා මොකද්ද බිරුම බිරුම අනේ ටීචර් මතක නැහැ බුරණේක බුරණේක මතක නැත්නම් තියන්නේ මේ එකනේ කොපි කරයි කියලා බෝල්ඩ් එක මිනිහ වෙනස් කරගෙන ඉන්නේ අහක බලාගෙන පොඩි ඉන්න අනේ අනේ පොඩි ඉන්න කොහොම මොකද්ද මේ හේෂාරාවේ අපි යනවා එහෙනම් ඊළඟ ප්‍රශ්නට හේෂාරා හේෂාරා ඇත්ත කියන්නේ මං වාඩ බොරු කරනවා වෙනත් දේශයකට අයත් වෙනත් දේශයකට අයත් දේශයකට අයත් අයත් වෙනත් දේශයකට අයත් ඒ කියන්නේ මොකද්ද පරදේශක් අර පොඩක් පෙන්නන්නේ ගණන් එද්දිම කියලා ආවේ පෙන්නන්නේ පෙන්නන්නේ හොඳයි ළමයි ඊළඟට මම සාමාන්‍යයෙන් මඩෙහි උපන් මඩෙහි උපන්
තනි වචනෙන් යන්න අනේ මතක් වෙන්නේ නෑනේ අන්න ලෝචි මතක් වෙන්නේ නෑ අන්න ලෝචි බුද්ධහගමට හරි දක්ෂයි කිව්වනේ බුද්ධහගම උනාට විතර මේ මේ මඩේ උපන් එළුමක් පිපිලා ඔය බුදුහාමුදුරන්ට මේවා කරන්නේ මේ ළමයි ඔන්න අන්තිම ප්‍රශ්නය බිත්තරයකින් උපන් ළම බුල්ලේ බිත්තරයකින් උපන් කිකිලි බිත්තරයකින් උපන් කියන්නේ අනේ බිත්තරයකින් උපන් දන්නේ තනි වචනය මතක නැද්ද? දැන් නැද්ද? කමන්නෑ. එමුනම් තියන්න. ටිචු දව කරනම්. අපි බලමුද? ඔව් මුල් පළවෙනි මුල් අකුරු කිව්වා. නන්නෑ. අනේ මට දෙවෙනි එක මොකද්ද කිව්වා? හොඳයි. පළවෙනි මම ඇහුවේ ළමයි ප්‍රශ්නයක් මතුව පිට ජනතාව නගන හඳ. මොකද්ද? උද්ඝෝෂණ. උද්ඝෝෂණය. හරි. ළමයි දෙනම ලකුණු පහ බැගින් දා ගන්න. ඊළඟට ඇහුවේ तुना विजाति असाधारण विदेशी का हरी විනා දේශයකට අයත් නේ විනා දේශකෙන් ආවා කියලා නෙවෙයි කිව්වේ නෑ විදේශික විදේශික බලය විනා දේශයක ඉන්න කියන එක නෙවෙයි මේ විසා විනා දේශයකට අයත් විදේශික බලවේග කමන්නේ ළමයි දෙක බැගින් දා ගන්න කේන හතර 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 මුම ලෝබයි මේ ළමයි දෙන්න හොඳයි මඩෙහි උපන් අනේ ඒක වකුරක් මතක් කරන්න ඕන අපේ රැක්ක ළමයා නම් ළඟටම ආවා ඒත් අමතකුණා නෙළුම පංකජ ආ පංකජ ඒකයි නෙළුම වලට පංකජ කියලා කියන්නේ ලියමු අපි පංකජ කියලා ලියන්න අන්තිමටම ඇහුවේ බිත්‍රයකින් උපන් මඩේ උපන් පංකජ නම් බිත්‍රයකින් උපන් බින්කජ අණ්ඩජ අණ්ඩජ අද බිත්‍රයකින් උපන් අනේ ඒක නම් බින්කජ අණ්ඩජ මට එකක් මතක් වුණා ඒක මේක ලියන්න බෑ පිත්‍රේකින් උපන් බින්කජ කියලා කියනනම් අපේ රැට්ටා තවමත් නූපන් නුංකජද ඔන්න ළමයි ඔන්න ඔය විදිහට තමයි අපේ රිටන් ටෙස්ට් එක ඉවර වෙන්නේ ඕකේ අපි බෝඩ්ස් ඉරේස් කරමු ළමයි එන්ජොයි කරාද හොඳටම කළා අමතක වෙච්ච දේවල් මතක් වුණානේ මුදන් දෙයක් ඉගෙන ගත්තනේ ඔව් සමහර වචන අනිත් නිසා සමහර දේවල් කලබලේ නිසා නැති වුණා සමහර වචන ඔබට ආවා ලියා ගන්න බැරි ඔව් මම හැමදාම මගේ පණ්ඩිතයා වගේ මුලින්ම උත්තරේදී ලිව්ව කිව්වා ඊට පස්සේ ඒක රැට්ටා ලිව්වා ආ හොඳයි ළමයි ඔය දෙන්න උද්ඝෝෂණ කියන එක ඔයා කියන්න ඕනේ මට ලියන්න හරි හරි ඔය ළමයි දෙන්න ගහ මරා ගන්න කමන්නේ මං ගන්නවා මගේ ඊළඟ ඉන්ටර්වල් එක ඉන්ටර්වල් school ape lochi rete mokada dan ara api kiyanne deposit wala wage kiyanne tanpat wala tanpat wala hadisiyem ai me kalabale saha hadisiy risa godak dewal atapasu una kiyala thiyenne ne ekata ekata ara podi podi dewal attara ara dakinna nathi dewal saha podi podi dewal kochchara danaga danagena inna one de kiyanne inna one de saha ewa apen oluwen amatha wela gihillada kiyala details realization ekak details an hari hondai iting kamak naha iting මම ලකුණු තත්වයේ කියන්න කලින් දැනගන්න කැමතියි මේ ලෝචියේ තෝරගත්තේ මියුසික් නේද ඉස්කෝලේ ඒ ඩාන්සින් සහ ආර්ට්ස් වලට තියෙන අකමැත්ත නිසාද නැත්නම් එළෙව නිසාද ඩාන්සින් වලින් එළෙව නිසා ඇයි ඩාන්සින් වලින් එළෙව ඩාන්සින් වලින් මෙහෙම මම අතරම 6 වසර දිනේ අපිට මේ ඔය සංගීතය ඒ ඔක්කොම ආවේ තෝරගන්න දෙන්න එතකොට තිබුණේ සංගීතයයි නැටුමුයි චිත්‍රය විතරයි ඩ්‍රාම ඇවිල්ලා තිබුණෙත් නැහැ
මට චිත්‍ර අඳින්න බෑ කොහෙත්ම ඊට පස්සේ මට සිං කරන්නත් බෑ ඊට පස්සේ මම මට ඩාන්සින් වලට මාර ආසයි මම මට ඉස්කෝලේදී ඒ කියන්නේ ඉස්කෝල්දී ඔය මොනහටි පැනගෙන යනවා ඩාන්සින් තිබුණොත් එහෙම යනවා ගෙදරත් ඔය අම්මා රේඩිය එකේම දාලා තිබ්දි මම නටනවා සින්දු දාගෙන එක එක අම්මා ගැඳුම් ඇඳගෙන එහෙම නිදු වලට නටුවා ඉස්කෝලේදී හොඳට නටුවා ටීචර් අනේ නෑ ටීචර් හොඳට නටුවා ඊට පස්සේ එච්චර හොඳට නටන ළමයා ඊට පස්සේ නෑ ඊට පස්සේ මම ඩාන්සින් වලට ගියාම මට උනේ මට මෙන්ඩිය මුලින්ම මෙන්ඩියට ඉන්න කියන අපිව ඒකනේ කරන්න කියන්නේ උඩරට නටුම් වල ඔව් මෙන්ඩියට ඉන්න බැරි වුණා මෙන්ඩියට ඉන්න බැරි වුණා ඊට පස්සේ ඩාන්සින් ටීචර් කිව්වා ඔයා ඩාන්සින් කරන්න බෑ ඔයා ගිහින් වෙන විෂයක් තෝරගන්න කියලා ඊට පස්සේ දැන් පුළුවන්ද දැන් පුළුවන් දැන් එනම් පෙන්නන්න බල මෙන්ඩිය පෙන්න මෙන්ඩිය ඉඳලා පෙන්න හරියටම කරයි දන්නේ නැලිච මේ ඕන්නේ 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 මෙන්ඩිය ඕකේ ඊට පස්සේ මම කරේ මිස් මං ඊනට කරේ වෙස්ටර්න් ඩාන්සින්. හරියටම හරි. හරියටම අදරක් මට උඩරට පහතරට නටන්න බෑ ඇත්තට. අහහ. ඊනට වෙස්ටර්න් ඩාන්ස් කියන්නේ ඔය හොඳටම නටනවා කියන එක. ඔය එයා දන්න නැතුනේ. එයා කරන්නේ නැතුව ඉස්කෝලේ සීඩී නටු. ඒවා. රිසර්ච් ටෙස්ට් එකෙන් අපේ ලෝචි ළමයා ලබා ගත්තා ලකුණු 15ක්. අපේ රැක ළමයාට ලකුණු 29ක් ලැබුණා. වෝ. එතකොට රැක්ටා ඉදිරියෙන් ඉන්නවා. ලෝචිට ලකුණු 45යි. හැබැයි ළමයි එදා මණ්ඩිය දන්නේ නැතුව නමුත් දැන් මණ්ඩිය දන්න නිසා ලෝචි ළමයාට මම ලකුණු 5ක් දෙනවා බෝනස් මාක්ස් වශයෙන්. එදා වෙත් බඳින්න ඔන්න මෙතන තියෙද්දි කම්මැලි කම නිසා කරපු නැති නිසා ලකුණු 5ක් අවුල්. රැට් ළමයාට බෝනස් ලකුණු ලැබෙන්නේ නැහැ. ලකුණු ලැබෙන්නේ නැහැ. මම නේද ලකුණු 5ක් කපන්න ගියේ කියලා. එනිසා ලෝචිට 50යි රැට්ට 59යි. ඒත් ඉදිරි ඉන්න රැට්ට. ඉදිරියේ. ඕකේ. හරි. බලමු ගේම් චේන්ජර් කෙනෙක් වෙන්න පුළුවන් වේද කියලා අපේ ලෝචිට. අපි යනවා අපේ ස්පීඩ් ටෙස්ට් එකට. ළමයි ස්පීඩ් ටෙස්ට් එකේ ප්‍රශ්න 5යි. ඉක්මනටම බෙල්ල ග්‍රින් කරන කෙනා තමයි උත්තර දෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඕකේ. එතකොට හරි උත්තරේට ලකුණු 10යි. වැරදි උත්තරේට ලකුණු 5ක් කැපෙනවා. ඕකේ අපි බලමු කවුද වේගයෙන්ම උත්තරේ හොයාගෙන උත්තරය දෙන්නේ කියලා රයිට් ඕකේ ලොව පුදුම හතෙන් එකක් වන තජ් මහල සජහන් අධිරාජයා විසින් කරවන ලැබුවේ කවුරු වෙනුවෙන්ද ඔව් මුම්තාස් මහ දේවිය ඔව් කවුද මුම්තාස් දේවිය මුම්තාස් දේවියද ඔව් මුම්තාස් මහල් හරි අපි රැටට ඒකට ලකුණු ලබා දෙනවා හොඳයි ඊළඟ ප්‍රශ්නය සතර කෝණ මොනවාද සතර සතර කෝණ ඔව් ලෝචි කියන්න තුර ඒකනේ අහහ මොකද සතර කෝණ සතර කෝණ ඊසාන යන්න ඔව් හරිද අනේ ඉතින් දෙන්න පොඩි හතරක් තියෙනවනේ ඉතින් හරි ඔව් හරි ඔව් ඊසාන ඊසාන ගිනි කොණ හරි නිරිත හරි වයඹ very good අපේ ලෝචි ළමයාට ඒකට ලකුණු ලැබෙනවා සතර කොණ සතර දිසා හිතුව දිසා තමයි උත්තරේ තේසි ඉතුරු දකුණ නැගිරිර වස්තහිර ඒ අතර මැද තියෙන එක තමයි කොණ සතර දිසා ගැන හොඳ ඕකේ සතර දිසා සතර දිසා දැනගත්තොත් සතර කොණ කොහොමද දැනගන්න පුළුවන් හොඳ වෙලාවට මං ගහලා කියන්නේ සුදු කොණේ මහ කොණ ඉදි කොණ ඒ සංඛ්‍යාව 350 කරගන්න කීයක් අඩු කරන්න ඕනේද? මේක ඉතින් ලේසියිනේ. ආ කියන්න. ඔව් ඉතින් ලේසියි නේද කියන්න බලන්න. අමාරු මොකක්ද ට්‍රික් මේකක් තියෙනවද මේ කැච් පොයින්ට් එකක් තියෙනවද චුටකින්? 350ට 450යි. ආ එතකොට ඒ කියන්නේ 550යි 600ක් එක්කව කරපුවාම ආයෙත් 350 600ක් අඩු කරන්න ඕනේ.
ඉතින් උත්තරේ කියන්න නේද? හරිසේපන මට මොකක් හරි මිස් මිස්සලා දෙනවා. අනේ ඉතින් යා උත්තරේ කියන්නේ නැහැ මිස්. හරිසේපන. 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 කීද? 600යි. 600යි. හරි. ලකුණු ලැබෙනවා ඒකට. හොඳයි ළමයි ස්පීච් ටෙස්ට් ඉවරයි. ඉවරද? හොඳයි ඉතින් නරකයි යන්නේ. දැක්ක නේද? ඒක ගහලා රිසර්ව් කරන්න ඕනේ කියලා මම දැනගෙන ඉන්නේ. පළවෙනි ගහන එක්කෙනා තමයි උත්තරේ දෙන්න ඕනේ. මම හිතන්නේ මගේ ක්ලාස් එකට ආපු ළමයිගේ මුලින්ම බෙල්ලේ ගහලා තමන්ගේ සීට් එක රිසර්ව් කරගත්ත ළමයි තමයි රැක්ක. හොඳයි. ලූප් හෝල්ස් කියන ලූප් හෝල්ස්. යනවා ළමයි. ඔය දෙන්න කතා බහ කරගෙන ඉන්න. මම ගන්න මගේ අන්තිම ඉන්ටර්වල් එක. Welcome back to school. Lamai, chess student passe mona dhite ne thi. Ah, haru santosai. Santosai. I don't know. Var madam pran dani na kare. Ar ganan test wali tamai theruni api ar phone ne kochchara abbai vela dinne kare e wage meka kawuma tinting gala phone ne hadala. Hadala o. Hadala uttare den dan ara sulu kirima arne kasa. Samanya sulu kirima karaganna. Sara wage mata keen ganan hadala e nathan liyela ganan hadanna amathak wala saha beri welai tiyene. Hamadeema neida? Hondai lamai. ස්පීඩ් ටෙස්ටින් අපේ ලෝචිත ලකුණු 10ක් ලැබුණා. රැකිත ලකුණු 30ක් ලැබුණා. ඒ අනුව ජයකොඩි ආරච්චිලාගේ ලෝචනා හංස මාලීට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 60යි. ධනපාල මුදියන්සේලාගේ රතින්දු සුරම්ය සේනා රත්න ඩ්‍රම් රෝල් ප්ලීස් ඩ්‍රම් රෝල් ප්ලීස් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 89යි. හොඳයි යනවාද? ග්‍රැජුවේට් වෙන්නේ අපේ රත්න සුරම්ය. යහොත් රැක්ෂා ළමයා. එන්න ඇටි ඇටි ඇටි. ග්‍රැජුවේෂන් සෙරමොනි එකට. යන්නෝ. සෙරමොනි ඇටි නෑ. දැතර මම මොකද කරන්න ඕනේ? ඉඳගෙන ඉන්න ඕනේ. අපුඩි ගන්න. අපුඩි. ඔයා. අපුඩි ගන්න. එන්න මගේ දෙපැත්තට. ටීචර්ගේ රිමාක්ස් रिपोर्ट कार्ड එක හොඳයි රතින්දු සුරම්ය සේනරත්න ළමයා ගැන මෙන්න ටීචර් රිමාක්ස් රිපෝට් කාඩ් එක කොච්චර වටිනවද වටිනවද නේද හොඳයි පන්තියට ආපු විදිහ නම් අන්තිමයි ඒ කියන්නේ බිඳුවයි හරි නම් ක්ලාස් එකට එන්රෝල් වෙන්න අවස්ථාව දීපු එකත් පුදුමයි නමුත් කමක් නැහැ මොකද දක්ෂ ළමයෙක් නිසා අවස්ථාව දුන්නා සහ ටීචර්ගේ හොඳකම අන්න හරි ඔව් මම ගොංගන් හින්දේ අනේ अरे इतनी ऐता हाउ इन्ना फोन ने माँ हमें दामा गिनवाने टीचर्स को ग्रेजुएशन सेरेमनी के पावा इतनी है भाई क्लास से का अतुल तुरे दी बहुत उन्नत है बहुत उत्साह है बहुत थागन कार्य विधि इतना ही बैठा काटिए तो कर करे ओ तमांड वासुनी विधि ये लोच में यालू आकर गत्ता ये वागे में तमांड वासुनी विधि ये लोच लोचिगेमाइ එතකොට නමුත් ක්ලාස් එකට උතුරේදී උනන්දුවෙන් වැඩ කටයුතු කළා. ලෝචිනන් උදව් කළා රැට් ළමයාට. හැබැයි රැට් ළමයා කිසිම වෙලාවක උදව් කරේ නෑ. මට උදව් කරේ කොයි වෙලාවද? බිච්චේ නෑ. ටීචර්ව දැක්කා. කොයි වෙලාවද? ටීචර්ව දැක්කා. ටීචර්ව ඔක්කොම දැක්කා. උදව් කරේ නෑ ටීචර්. භාගෙන්නේ. අනේ මේ යන්න යන්න. උදව් කරේ. කොහොම නමුත් එහෙම හොත් තරගයක් දීගෙන ලෝචි ක්ලාස් එක ඉදිරියටම ආවා. නමුත් අවසානයේදී අපේ රැට්ටා රැට්ටා ඔව් මොනවා කරලාද දින්නේ ෆෝරවර්ඩ් කියන්නේ ඒ කියන්නේ මාව ඔගේ ජීවිතේ නමාරු කියන්නේ ආයතු විදියට ප්‍රයෝජනෙට අරගෙන ඉන්නේ යාදීන්න මේ ළමයාගෙන් නිසි ප්‍රයෝජනය ගත්තා ඒ කියන්නේ උදව් වුණා වෙලාවට ගත්තා හැබැයි ආ මට දෝහරේ නෑනේ අන්න හරි ඒක තමයි උනේ යාළු වගේ වේශයෙන් එන අයගෙන හොඳට අන්න අර 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 මොකද වලහලක් වෙලා කිව්වේ ඔන්න ඕක තමයි අර වලහ ළඟට ගිහින් කිව්වේ වෙලා කිව්වේ ඔන්න ඕක තමයි ඔන්න Thank you teacher. Your certificate එක your most welcome. අපේ රතුගුරාමේ ආගේ degree certificate එක චෝකන. මෙන්න එහෙමනම් අපි ටෝපික අඳිමු නේද? ළමයෝ අර sleeves නම් roll කරගන්න එපා. එපා නේ. No. Don't defend නා. මොකද sleeves roll කරගත්තොත් මේ ළමයාට අමතක වෙනවා. අමතක වෙනවා. පදිස් කලබලෙට. ලස්සනයි නේද? හ්ම්.
सामान अद्दी मकलूटी अद्यापन स्कूल सीन स्कूल මටත් කියන් තියෙන එක ඇත්තටම ඉස්කෝලේ ඒ කාලේ තියෙන අර රණ්ඩු එතකොට අර උත්තරයක් දෙන්න කට්ටිය දඟලන විදිය අර හැමදේම ඒ විදිහටම මතක් වුණා. ඉතින් හරි සුන්දර මතක ඒ කියන්නේ අතීත මතකයන් වලට ගියා ඇත්තටම. එතනට ආවට පස්සේ. Thank you so much. එතකොට ළමයි ඔගලන්ගේ අඩුපාඩු හදාගත්තනේ හදිසි කලබලය නිසා ගොඩක් දේවල් අතපසු වෙන බව මගේ හරින බව. නේද? හොඳයි. එමුනම් ඉතින් ළමයි දෙන්න අපි එමුනම් අද ක්ලාස් එක ඉවරයි. අපි එමුනම් ලබන දා උදේ 10ට අනිවාර්යෙන්ම මතකය අලුත් කරන කාලය වෙනස් කරන අපූර්ව පන්තියෙන් හමු වෙමු. එහෙමනම් මෙන්න මගේ ඔෆිෂියල් අනවුන්ස්මන්ට් එක. Congratulations. Thank you very much. Ratindu Suramya Senaratna. Thank you. You are graduated.